මිනිස්සු රස්සාවකට යද්දී තමන් වැඩ කරන්න යන සමාගමේ නම ඒක කොච්චර ලොකුද කොච්චර කල් ඉඳන් තියනවද ශාකා කොච්චර තියනවද එතන කී දෙනෙක් වැඩ කරනවද වගේ දේවල් හිතනවා හැබැයි කවුරුත් නොහිතන වාසි පොඩි කම්පැනි එකක තියනවා ඒ සතුට විඳින්න පොඩි සමාගමක රස්සාව කරන්නම ඕන ඔෆිස් එකක වැඩ කරන්න අමාරු වෙන ප්‍රධානම හේතුවක් තමයි ඔෆිස් පොලිටික්ස් කියන්නේ එක එක අනිකාව කපාගෙන උඩට යන්න දඟලනවා ලොක්කන්ට කේලම් කියනවා මේ වගේ දේවල් ලොකෝ ඔෆිස් වල ලොකුවටම තියනවා एक बहुमयक अवंक सेवकियांगे हित्रिदवन हेतुवाक इतें पोडी ऑफिस एक हेम अवस्थावक ने बहुवीट सेमट समतन तीर निसा दियाटीन गिंदर वेट अडुई लोकु ऑफिस लोकु प्रोजेक्ट तिबुनट एव करन्नत लोकु क्राउड का किन्नवा अनिक एकमदे विस्सक वितर देना आतीन पोलिस वेला यद्दी तमंटे वेडे कला कियला सतुटक ने නමුත් පොඩි කම්පැනි එකකදී සැටිස්ෆැක්ෂන් එක ලැබෙනවා. තමුන්ට ලොකු කොටසක් කරන්න ලැබෙනවා වගේම තමන්ට ඒ වැඩේ කාගෙවත් අත දැමීමක් නැතුව කරන්නත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ලොකු ඔෆිස් එකක මීටින් එකකට යන අය දන්නවා මේ වෙන් කරන්න හදන කාලය අපරාධ කියලා. හේතුව තමයි කවදාවත් මීටින් එකේ කතා වෙන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැති එක. පොඩි ඔෆිස් වල එහෙම නැහැ. ඉන්න 4-5 දෙනාගේ එකඟතා මූණටම කියලයි මීටිම අවසන් වෙන්නේ. පොඩි කම්පැනි එකක රස්සාවට යන අයට විඳින්න පුළුවන් විශේෂ වාසියක් තමයි ෂර්ට් යට කරලා සපත්තු දාලා වැලට යන්න ඕන නැහැ. දකුණ දකුණ මිනිස්සයාට සර් කිකියන් නොඉඳ ආත්මාභිමාණයෙන් වැඩ කරන්න පුළුවන්. ඒක රස්සාවක් සාර්ථකව කරන්න හොඳ උත්තේජනයක් සපයනවා. ලොකු ඔෆිස් එකක ට්‍රිප් එකක් යද්දී කට්ටිය යන්න කැමති සීතල පැතිද කැලෑද මුහුදුද කියලා බලන්න ඕන. මස් කනවද මාළු විතරද කියලා හිතන්නත් ඕන. බොනවද නැද්ද යන්නේ මොකේද කියලා හිතන්නත් ඕන. 5-6 දෙනෙක් ඔෆිස් සිද්දී ඔය ප්‍රශ්න නැහැ. ඒ වගේමයි පාටියක් දාද්දිත් ලොකු ඔෆිස් එකක වියදම වැඩි. පොඩි ඔෆිස් එකක මේ තත්ත්වය වෙනස්. සුළු මුදලකින් පාටිය ඉවර කරන්න පුළුවන්. ලොකු ඔෆිස් එකක ටීම්ස් ගොඩක් ඉන්නවා. පොඩි ඔෆිස් එකක ටීම්ස් ගොඩක් නැහැ. ඉන්න 5-6 දෙනා එක ටීම් එකක් වගේ තමයි වැඩ කරන්නේ. ඒ නිසා අනිත් ටීම් එක කපලා උඩට යන්න හේතුවක් නැහැ. ඒ වගේම ඉන්න 5-6 දෙනා එකම සෙට් එකක් වගේ සෙට් වෙන නිසා ඕනම ප්‍රශ්නයක් විසඳගෙන ඉස්සරහට යන්න පහසුයි. ඒ වගේම එකිනෙකා ගැන තියෙන දැනීම නිසා ඕනම ටාස්ක් එකක් පහසුවෙන් ගොඩ දැමීමේ හැකියාවක් ඒ අයට තියෙනවා.